The all-new Yamaha Ray-ZR. The uncommon ride. Be different. Be unique. සිත්තරවේලි සුන්දරලිංගම් වැලිකන්ද කරපුල ගමේ පදිංචිව සිටියේ සිය බිරිඳ හා දරුවන් සිව් දෙනා සමගයි. ජීවන බර ගැටගහගන්න ගෙවල් ඉඩම් උකුසට තියලා මීට වසර දෙකකට පෙර රට ගිය තමන්ගේ බිරිඳ ගැන කිසිම ආරංචියක් නැති තැන අසරණ වුණු සුන්දරලිංගම් තමන්ගේ දරුවන් ශාසනයට පූජ කරන්න තීරණය කළා. ඒ අනුව පිරිමි දරුවන් තුන්දෙනෙක් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේත් ගැහැණු දරුවා පොළොන්නරුව සුගත විශාකාරාමේත් පැවිදි කරුවා. එලෙස සසුන්ගත වූ දරුවන් අද හොඳින් බණ දහම් ඉගෙන ගන්නවා. තමන්ට ලැබෙන දානෙන් කොටසක් තමන්ගේ අසරණ තාත්තා වෙනුවෙන් වෙන් කරන්නත් පොඩි හාමුදුරුව අමතක කරන්නේ නැහැ. LTTE ත්‍රස්තයන් කළ පහර දීමක් හින්දා සුන්දර ලිංගම්ගේ ඇස්පෙනීමත් දැන් ගොඩක් දුර්වලයි. මගේ පවුල රටකින් තොරතුරු මොකවත් නැතුව ජීවිතෙන්ද විදියක් නැතුව මම මගේ පුතා හතර දෙනෙක් තුන්දෙනෙක් තිඹුලාගල පන්සලේ මානකරලා ඉන්නවා. එකන පොළනරුව නවනාගරේ මේනිකාවේ මානවලා ඉන්නවා. මම කන්නේ බොන්නේ ඔක්කොම පන්සලේ තමයි. මට දැන් ඉන්න තැනක් නැහැ. මට පොඩි ඉඩමක් අරන් ගෙවලයක හදලා දුන්නොත් සිතේ. එයා ඉල්ලන්නේ එකම දෙයයි. ඒ අන්තිම කාලේ ගත කරන්න හිසට සෙවණක් ලබා දෙන්න කියලායි.